ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට ඉතින් ආරම්භක වෙලාව පොඩ්ඩක් පහ වුණා ඒකට හේතුව පුතේ පොඩි තාක්ෂණික දෝෂයක් තිබුණා අපිට හතර ශ්‍රේණී පන්ති කරගන්නත් ඒ ගැටලුව ආවා ඉතින් ඔයගොල්ලන්ට මම මේ සතියේ සංඛ්‍යා රටාය වෙලා තියෙන්නේ ලබන සතියේ සංඛ්‍යා රටා එකක් තමයි යවන්නේ සංඛ්‍යා රටත් අපි ගොඩ කාලෙකින් කරලා නැති නිසා මට හිතුණා සංඛ්‍යා රටා ටිකක් කළොත් හොඳයි නේද කියලා ඉතින් අපි සංඛ්‍යා රටා ටික ඉක්මනින් සාකච්ඡා කරමු ලොකු වෙලාවක් ගන්නෙ නෑ මම අරගෙන ලබන සතියේත් මම ඔයාලට මේ වගේ उत्तरे එකතු වෙලා නේද ඔව් 4යි 2යි 6යි 3යි 2යි 5යි එතකොට 15යි 7යි 3යි 10යි 6යි 5යි 11යි 21යි 8යි 2යි 10යි 4යි 5යි 9යි එහෙනම් පිළිතුර එන්න ඕන කීයද පුතේ ඔන්න මම දාලා දින animation වලින් එකතු වෙලා ආවිලා තියෙන්නේ 10යි 15යි 15යි right පිළිතුර එනං එනවා පුතේ කීයද කියදෙන්නේ 19 19 दोलहाय අපි යමු එනං අර පැහැදිලි ඇති අපැහැදිලි නම් කියන්න සරේ ගන්න තේරුන්නේ නැහැ බෝඩ් එකේ හදලා කියලා දෙන්න කියලා කිව්වොත් මම හදලා දෙනවා right අපි බලමු ඊළඟ ගාන කොහොමද යන්නේ කියලා වෙන්න ඊළඟ ගාන හරිද ඊළඟ ගාන ඔව් කාටද ඊළඟ ගාන ගැන කියන්න පුළුවන් තුන්වෙනි ගාන ගැන කොහොමද ඊළඟ ගාන කියලා තියෙන්නේ 8 9 10 8 9 10 කියලාද කියන්නේ කාට පුළුවන් කියන්නේ ඊළඟ ගාන? සර් විශ්ව කියන්නද? ආ විශ්ව පුතා කියන්න. සර් 6න් 2ක් අඩු වුණාම 4යි 4 වරක් 2 8යි. 8යි. 7න් 7න් 4ක් අඩු වුණාම 3යි 3 වරක් 9යි. 8න් 4ක් අඩු වුණාම 4යි 4 වරක් 2 8යි. Very good. ආ ඔයා කිව්ව එක තමයි හරි. 7 8න් 4ක් අඩු වෙච්චාම 4යි. हतर විශ්මිනී හයවරක් හතර 24යි 24ට හයක් එකතු කරාම 30යි ඔව් හයවරක් දෙක 16යි දෙවරක් අට 16යි තුනවරක් අට 16යි 16ට 8ක් එකතු වෙච්චාම 24යි good 33 තුන 15යි 15ට 5ක් එකතු වෙච්චාම 20යි හොඳයි එයා කිව්ව එක හරි හය වර හතර වරක් හය 24යි 24යි මේ මේ පැත්තේ තියෙන හය එකතු වෙලා තියෙන්නේ 30යි දෙවරක් මේ දෙවරක් අට 16යි 16 8යි 24යි තුන්වරක් පහ 15යි 15යි පහ 20 මුදේ මේ සංඛ්‍යා රටා කියන ඒවා අපිට කියන්න බෑ මොන ආකාරයේද කියලා ඒක හදන කෙනා තමයි දන්නේ හැබැයි ඒක හොයන්න පුළුවන් නම් අපිට තියෙන ලොකු හැකියාවක් නේ හරි 20 ඒක මම එකක් හදුවත් ඒක මම නේ දන්නේ හැබැයි ඔයාලට හොයන්න පුළුවන් නම් ඔයා දක්ෂයි සමාරක් ඒවට රටා කීපයක් තියෙන්නත් පුළුවන්. දැන් අපි විශ්ව හැම පන්ති වල හදනකොට වෙන ක්‍රම කියනවා. මම ඒවට අවස්ථාව දෙනවා. නේ? ඉතින් ඒවා හොඳයි ඈ. ඉතින් කොහොමද කිව්වේ කමන්නේ හරියට. කොන්සරා ප්‍රොෆෙසරා ගණන් ටික ඇදුවද? හරි. ඔව් සර්. වෙරි ගුඩ් වෙරි ගුඩ්. හරි වැරදි බලා ගන්න පුතේ. අපි ගණන් ගණන් හතරක් හදලා තියෙන දරට. හරි. හොඳයි දරුවනේ. අපි යන් ඊළඟට. හරි. මයික් පොඩක් ඔෆ් කරගන්න ඔක්කොමලා. දැන් ළමයි ටිකක් වැඩි පුතේ 30 ගණක් විතර ඉන්නවා වෙලා ගියාට අද පොඩක් වෙලා ගියේ තාක්ෂණික දෝෂයක් ආව මට හරි පස්වෙනි ගාන කාටද විස්තර කරන්න පුළුවන්
අපි දෙමු කසුන්ට කසුන්ට අවස්ථාව දෙමු කසුන් තුන් වරක් දෙක හයයි හය වරක් දෙක කියන්න කිය කසුන්ට අවස්ථාව දෙන අනික අය මයික් ඕෆ් කරගන්න කසුන් පුතා කසුන් අපිට ඇහෙන්නේ නැහැ සර් සසින් කියන්නේ ආ සසින් කියන්නේ තුන් වරක් දෙක හයයි හය වරක් හය වරක් දෙක 12යි හතේ වරක් තුන 12යි 12 සරක් දෙක 24යි 24යි හතරක් දෙක 14යි 14 ව දෙක 14 8යි හරියටම හරි සසින් දොඳයි තුන් වරක් දෙක 6යි හැම වෙලේම මේකේ වැඩි වීම දෙකෙන් වැඩිලා තියෙන පුතේ රටා වෙන ආකාරය බලන්න ඕන තුන් වරක් දෙක 6යි 6 වරක් දෙක 12යි 4 වරක් තුන 12යි 12 වරක් දෙක 24යි 7 වරක් දෙක 14යි 14 ව දෙකක් 28යි 28යි හොඳයි ඔන්න මම දාලා තිනවා ඔන්න ඔයාලට මම බේන්න දානවා ඔයාලට ඔන්න ඕකෙම සටහනක් දා ගන්නත් පුළුවන් අමතක වෙනවා නම් 28යි ඔන්න හොඳ අභියෝගයක් හොඳ ගානක් 6 වෙනි ගාන ඔන්න පුළුවන් දක්ෂයෙකුට කියන්න දක්ෂයෙකුට කියන්න පුළුවන් සර් මෙතුක කියන්න ආ මෙතුක පුතා කියන්න සර් දෙවරක් දෙවරක් 4 8යි 8න් තුරා 5යි 4 වරක් තුන 12යි 12න් 6ක් 6යි 6 වරක් එක 6යි 6න් දෙකක් 4යි 6න් දෙකක් 4යි ගුඩ් තව ක්‍රම තියව බලන්න හරි මම ගන්න මෙහෙම 5යි 3යි 8යි හරිද පුතේ 5යි 3යි 8යි එතකොට ඊට පස්සේ 8 දෙකෙන් බෙදුවම 4යි මම එහෙම අරන් තියනවා මෙතුක වෙන විදියට කිව්වේ ගුඩ් හරි එහෙනම් මෙතන කීයද පුතේ බලන්නකෝ 4යි 2යි 6යි 6 6න් බෙදුවම 1යි මෙතුකගේ ක්‍රමය මීට වඩා හොඳයි මෙතුක ආපහු කියන්න පුතේ දෙවරක් 4 8යි 8න් 3ක් 5යි 4 වරක් 3 12යි 12න් 6ක් 6යි 6 වරක් 1 6යි 6න් 2ක් 4යි ගුඩ් 6 වරක් 1 6යි හොඳයි ඒ ක්‍රමය සාර්ථකයි මන් දාපු එකට වඩා පැහැදිලි හරි හොඳයි මෙතුක මෙතුකට මේ ගාන කලින් හම්බෙලා තියෙනව නෑ නේද නෑ සර් වෙරි ගුඩ් ඉතාලම හොඳයි හරි අපි යන් ඊට පස්සේ ඊළඟ ගානට right අපි යන් ඊළඟ ගානට අංක 7 හරි මේ මම බෙදලා තමයි අරන් තියෙන්නේ හරි right ඊට වඩා මෙතුක ක්‍රමේ සාර්ථකයි ඈ ඒක හොඳයි right වෙන්න ගාන අපි උත්තර දුන්න නැති ළමයෙකුට අවස්ථාව දෙමු ඈ වෙන්න ගාන සමෙ තුජ කියන්න ආ වෙතුජ පුතා ගුඩ් කියන්න 6යි 4යි 10යි 10යි 12යි 22යි 6යි 5යි 11යි 11යි 12යි 23යි ඔව් 5යි 12යි 17යි 10 17යි ඔව් 10 20 17 23යි ඔව් ඒක අනිත් පැත්තට කියන්න බැ වෙතුජ දෙපැත්තටම හරියන්න එපයි පුතේ වෙතුජ 4යි 12යි 4යි 12යි 4යි 12යි 16යි 16 මේ 19 එක අඩුකෝ ඒත් 3 දෙපැත්තටම හරියන්න ඕනේ ඒක හරි 6යි 12යි 4යි තමයි 22 වෙන්නේ ඒ කියන්නේ මේ දෙකයි මේ දෙකයි එකතු වෙලා එහෙනම් මෙතෙන්ටත් එහෙම තමයි පිළිතුර තියෙන හින්දා 12යි 4යි එකතු කරනවා 16යි 19න් අඩු කරනවා. එහෙම නැත්නම් 12යි 5යි 17යි 17 20න් අඩු කරපුවම පිළිතුර 3. හරි. මෙතන දාලා නේ. හොඳයි. මේක නම් හදන්න ගාණක් නෙවෙයිනේ. එහෙනම් මම කායවත් අහන්නේ. 3 වරක් 6 18යි 7 වරක් 5 35යි 8 වරක් 4 චක්‍රේ බලනනම් ඒත් හදන්න බෑනේ. 32යි. හොඳයි ජයග්‍රහී 9 වෙනි ගාන 9 වෙනි ගාන දෙනවා දක්ෂයෙකුට 9 වෙනි ගාන දෙනවා දක්ෂ දරුවෙකුට
सर मैं तो क्या किया ना मैं तो अपने पालक मेरे काम करे क्यों रहता मैं तो बड़ा मान देना अभी ता अनित का तवस्ता ताव दे मैं तो कुपता होंडा है सर आमादी किया ना आमादी रावस्ता वान ना हरी हाय आई हाय आई दोला हाय हाथाई पाहाई दोला हाय हाथराई आटाई दोला हाय नमे आई तुनाई दोला हाय आमादी कोई तो बुते हो या स्कूले में करते बुतले सर आ राइट आमादी माँग इससे रहते हो यागे हाथर वासर एक के निकीने हो यागे इत्ता हुए नेत बुते आ यार हिटिया तो कल इंपांती है नेत आमादी काल तटा आंटी के बालाम पांती के टीन डे मंगवारा ट्यूट से हुआ ने हम बुना नेत हम बुना से अरे आमादी माटे वेला फोन ले गांडे कल पांती के पिलीवेट हदा गांडे हाँ सर हरी दुआ होंडा आई वेरी गुड ओया कोई दिस कॉले रंजन ने के रंजन ने के हरी हरी मंग इस तरह विलती नॉर्मल पैटर्न सामान्तर रोल्ड गुड होंडा ये बोलते हरी या या क्यों हरी हाथाई पहाई दोला हाई आटाई हाथराई दोला हाई नामे ऐ तुनाई दोला ये ना हाय हाय दोला हाई कैला दोला हाई और बोलते क्या ना काउंट करता करने मैं तो क्या बोलता क्या ना ये विधि है गुड सर नावें तूना काया ही अटेंग हातरा हातराई हातें पाहा देखा ही हाइंग हाया बीच इतना देखें जगड़े हाँ ये मत रटा वे नहीं तो बुते ओ सर अरे मैं तो क्या भाई इडोड़ा मेरे लेसी नहीं तो बोलता ओ सर ओ वाया टक का नेतू हम वाया हितें ना दे बाबा उत्तरे हरे इडोड़ा आर पैत्ते का आगे दोला हाथी बिल्ला दिए ने बुते मैं तो क्या होंडा ही वेनस क्रम हितना आयट बुद्धि वर्धने वैडी वेनवा गणित ज्ञाने वैडी वेनवा වෙනස් විදියට හිතන්න මම එයාලට අවස්ථාව දෙනවා හරි අමාදි දුව හොඳයි යා බුත්තලින් වෙරි ගුඩ් හොඳින් වැඩ කරන්න පුතා රයිට් ඊළඟ එක 10 සර්වෙතුගේ කියන්න මෙතුගේ අපි දැන් වෙන කවුරු කිව්වේ නැත්තම් දෙනවා පුතා ඈ මම ඉතල මෙතුකටත් එකයි කිව්වේ අපි අනික් කයටත් අවස්ථාව දෙමු මෙතුගේ පුතා මම දන්නවා ඔයා හොඳට හොයලා ඇති කවුද කියන්නේ සර් කසුන් කියන්න කසුන් අපි දෙමු අවස්ථාව පොඩ්ඩක් ඉන්න ඈ මම දැන් සතින් දිලේ කසුන්ට වෙතුජට මෙතුක පොඩ්ඩක් චුට්ටක් පැත්තකින් තියලා ඔයගොල්ලෝ පැත්තකින් තියන්න ඔයගොල්ලෝ මගේ ළමයිනේ ඉතින් අනිකාටත් අපි දෙමු ඉදිරිපත් කරන්න අවස්ථාව ඒක තමයි කරන්න යන්නේ කෝ ඉදිරිපත් වෙන්න විශ්ව පුතත් ඉන්න රයිට් දෙමු කාටරි අවස්ථාව ඔව් 2 4 6 8 10 12 14 16 18 හරි හොඳයි අපි අලුත් ඇට අවස්ථාව දෙමු කසුන් නෑ කමන්න ගැටලුවක් නෑ කසුන් කිව්වනේ 2 මේක ගිහින් තියෙන රටාව බලන්න 2 4 ඊට පස්සේ උඩට ගිහින් තියෙන 6 මේ බලන්න හිතා ගන්නත් බෑ මම මේ 8 10 වාඩ ඔයාලා හිතයි කොච්චර ලේසිද කියලා මේක ඊට පස්සේ මේ 14 මෙතන 16 දැක්කද ළමයි රයිට් ඉතින් ඔයාලා හිතා ගන්නත් බෑ මේ මං ඊතර රටාවකින් කැන්දා ඔයාලට 2 4 6 8 10 12. ඉතින් මේ වගේ 3න් 3ට 6න් 6ට ඕනම රටාවක් එන්න පුළුවන් පුතාලා. ඔයාලට හිතන්න පුළුවන් පැති කඩක් මම පෙන්නලා තියෙන්නේ මේ එකට එකක් වෙනස් ගණන් ටිකක් අතර ලේසි ගණන් කීපයකුත් මම දාලා තියෙනවා. හරි. එහෙනම් අපි යමු 9 වෙනි ගානට. 9 වෙනි ගාන මම අලුත්ම කෙනෙකුට දෙන්නේ අවස්ථාව ඈ. රයිට්. මින් කියන්නේද? හරි. get me ඊට දෙමු අවස්ථාව. get me කියන්න. 3 වරක් 4 21 21 9යි 30යි. ආ. 6 20 හතලිස් අටයි හතලිස් අටයි හතයි පනස් පහයි නම වරක් අතර 36යි 36යි 11යි 47යි හොඳයි ගෙත්මිනී 7 වරක් 3 21යි 21යි 9යි 30යි 4 වරක් 3 9 වරක් 4 36යි 11යි 47යි very good හරි හරි සසින් දිම කලින් අරන් කරාද පුතේ නැද්ද බැරි වුණාද හොඳයි 12 වෙනි ගාන කාටද දෙන්නේ සර් පේපර් එක සිතිජ කියන්න ආ සිතිජ පුතාට සිතිජට දෙමු අපි ගුඩ් සිතිජ පුතා කියන්න හතරයි තුනයි හතයි හත් වරක් දෙක 14යි හයයි පහයි 11යි 11 වරක් දෙක 22යි හතයි 8 8යි 7යි 15යි 15 වරක් දෙක
පාළවේ දෙකක් 30යි. ඔව්. 4යි 3යි 7යි. 7 වද දෙකක් 14යි. 5යි 6යි 11යි. 11 වද දෙකක් 22යි. එහෙනම් පිළිතුර 8යි 7යි 15යි. 15 දෙකක් 30යි. තිතිජ හොඳයි. අන් මේ විදිහටපත් වෙන්න. වැරදුනොත් වැරදිච්චයි. හරි. දැන් අපි ඔය උත්තර දෙන මෙතුක. එතකොට මේ වේතුජ ඔයගොල්ලෝ ඒගොල්ලෝ තිසර උත්තර දුන්නා. ඒගොල්ලෝ වරදිලා ඒගොල්ලෝ හදා ගන්නවා. ආයේ වරද්දන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳයි. විශ්ව ඉතින් ගොඩක් හොඳින් ඔයගොල්ලෝ උත්තරේම දෙනවා. ඒගොල්ලෝ ඉස්සරහින් ඉන්නවා ගණන් හදනවා හොඳට. රයිට්. එතකොට සර් ඊළඟ එක දුන්නු කියන්න. හොඳයි. වෙරි ගුඩ්. දැහැමි කියන්න පුතා. පස්වරක් 30යි 30යි 60යි. 30යි 60යි කියලා දෙනවා කියන්නේ. 15යි 15යි 5යි කියන්නේ. දැහැමි ආවේ නැහැ රටාවල. ඒකට ආවේ නැහැ. 30 කියලා උත්තරයක් නැහැ නේ පුතේ. ආ ඔයා හදන්න හදන්න කමන්නේ. දැන් මේ හදන්න වැරදුනොත් වැරදිච්චයි. හදන්න මුල ඉඳා. සසින් කියන්න. සසුන් පොඩක් ඉන්න. සසුන් කියන්න එපා. පොඩක් ඉන්න. සර් සසින්දි කියන්න. පොඩක් ඉන්න පුතේ අපි දැහැමිගෙන් උත්තරේ ගන්න බලමු. දැහැමි. දැහැමි. දැහැමිට මං හිතන් සිග්නල් ලැබුණා. වෙන කවුරු හරි කියන්න. කියපුවා කියන්න එපා. සර් තේජනා කියන්න. තේජනා කියන්න. ගුඩ්. තුන්වරක් පහ 15යි 15යි 5යි 20යි 20යි 3යි 23යි ගුඩ් හරි ඊට පස්සේ හතරවරක් දෙක 8යි ආ 8යි 2යි 10යි 10යි 4යි 14යි ගුඩ් පස්සරක් 6 30යි 30යි 6යි 30යි 30යි 5යි 41යි. තේජනා හරි. තේජනා කොහෙද පුතේ ඔයා? දාලා දෙන්නේ උත්තරේ. කොළු ගල. ඔව්. ආ පුතේ? ආ මම කියන්නේ මේක දිහා. කොළු ගල. ඒක මම කියන්නේ. වෙරි ගුඩ්. තේජනා හරි උත්තරේ. රයිට්. මෙන්න පුතේ උත්තර ආපු විදිහ. අනික කෑ ගහන්න බෑ. 3 වරක් 15යි. 15ට මෙන්න මේ දෙකම ආපහු එකතු කරලා. තේජනා දෙපාරට කිව්වා ඒක. 3 වරක් 15යි. 15යි 15ට මේ 3යි 5 එකතු කරපුවා එතන 8ක් වෙනවානේ 23යි. එතකොට උත්තරේ එන්නේ කොහමද? ඔන්න මන් දාලා දිනවා ඔයාලට. පස්සරක් අය 30යි. 30ට අර 5යි 6යි දෙකම එකතු වෙලා පුතේ. 41යි. තේජනා වෙරි ගුඩ්. ඔයාගේ ඉස්කෝලේ මොකද්ද පුතේ? විහාර මාදී. වෙරි ගුඩ් තේජනා. හරි හොඳයි ඈ. හරි. ඒ පාළමක් කියන්නේ. ඔයාගේ හරි. මයික් එකක් ඔය සද්දයි. දැන් යන්නේ නොමිලේ පැත්තන ගණිත පන්තිය. වැරදිලා මොකක් හරි පන්තියකට ඉන්නවත් දන්නේ නැහැ. හරි. නොමිලේ පැත්තන ගණිත ගැටලු පන්තියේ මයික් එක ඔෆ් කරගන්න පුතේ. ආගේ හරි පුතේ මයික් එක සද්දයි පොඩ්ඩක් ඔෆ් කරගන්න ඒක. රයිට්. අපි යන 14 වෙනි ගානට. 14 දෙනවා ජයග්‍රාහි දක්ෂ දරුවෙකුට 14 කියන්න බලන්න. සර් එතන යන්න. එතන මොකට කියමු? කවුද කියන්නේ? අසුන් කියන්න. අසුන් පොඩ්ඩක් ඉන්න. අසුන් ටිකක් අපි දුන්නානේ නේද? සර් කියන්න. කියන්නත් එපා. get minute එපා. සර් සසින්දි කියන්න. සසින්දි තින්න. විශ්මිනිත් එකක් කිව්වනේ විශ්මිනිත් ඉන්න තව ළමයි ඉන්නවනේ පුතේ ළමයි 30 ගණක් ඉන්නවා අපි අවස්ථාව දෙමු වෙන එක්කෙනෙකුට කවුද කියන්නේ සමිත කියන එක නමයි කික් ඔෆ් කරගන්න පුතේ සද්දයි සර් හෙලිදු කියන්නද ආ හෙලිදු කියන්න පුතේ ගුඩ් සර් ඒක මුල සමිත කියන්න මයික් එක ඔෆ් කරගන්න පුතේ පොඩ්ඩක් මේ චුට්ටක් මයික් ඔෆ් කරගන්න ළමයින්ට පළදා ඉලස අපි මේ වැඩේ කරන්නේ හරි ලොකෝඩ් සර් පහ මුලට දිනනකොට පහන් දෙනවා සෙන්නේ 7.85යි අහා ඊට පස්සේ ඊළඟට 7 පිටිවස්සේ ගියාමත් 6857යි ඔව් පුතේ ඔයා කියන එක හරි මෙන්න මේ මේ පහ ගිහිල්ලා පිටිපස්සට ගිහින් තියෙන්නේ ඔයා හොඳයි හරියට කිව්වා ඔයාගේ ඉස්කෝලේ මොකද්ද ඇතුළත මුරි ඇතුළ කොහෙද ඔයාගේ පුතේ ගෙවල් යටිදලවත් යටිදලවත් ගුඩ් ගුඩ් හොඳයි හරි හොඳයි
හරි ඈ හොඳට වැඩ කරන්න පුතා. ඔයාගේ උත්තරේ හරි. හරි සෑම විටම මෙන්න මේ පහේක පිටිපස්සට ගියා, හත පිටිපස්සට ගියා, ඊට පස්සේ හය පිටිපස්සට යන්න ඕන. නේද? පළවෙනි ඉලක්කම සෑම විටම පිටිපස්සට ගිහින් තියෙන පුතේ. එයා හරියට කිව්වා. ඉතින් ගොඩක් ළමයි ඉන්නින්ද මම ඔක්කොටම අවස්ථාව දෙනවා. රයිට්. 15 වෙනි ගාන. රෂිත් කියන්නේ. රෂිත් කියනවාද? රෂිත් පුතා. කියන්නත් සර්. කියන්න පුතේ. हाथर वारात देखा आटाई हाय वारात देखा हाय आई पास वारात तूने पहलवाई अहां बालू अभी रचित के उत्तरे हर देखिए ला राइट हाथर वारात में तो ना मंग दार दिए ने पुते में तो ना हाथर दाल मगे एनिमेशन ने के बारे दिया हाथर वारात देखा आटाई ये ना पास वारात तूने पहलवाई हरी मगे एनिमेशन ने के बिन्न में में तो හතර වරක් දෙක 8යි 6 වරක් එක 6යි 5 වරක් තුන 15යි. හරිම හොඳයි. රෂිත් පුතා හොඳයි. 16 16 කවුද ගන්නෙ? 16 කවුද 16 ගන්නෙ? හරි බයයි සමහරක් අය ගණන් ගන්නනේ. බය වෙන්න එපා. දැන් අර මේ දැහැමි කිව්වේ වරදින්න හරි කියන්න. මම මුකුත් කියන්නේ නැහැනේ. හරි. ආය හදා ගන්න. ආය වරද්දා ගන්න එපා. ළමයි ගන්න ගන්න එක්කෙනෙක් ඉක්මනට කියන්න ඕන තරම් ළමයි ඉන්න බලාගෙන මම එපා කියලා තියෙන්නේ සර් කීයද යන්නේ සසින්දි 16 මෙන්න මේ 16 යන්නේ මට අලුත් ළමෙක් උත්තරයක් ඕන අලුත් කියන්නේ මේ කියපු නැති එක්කෙනෙක් වෙන්න ගන්න කවුද දෙන්නේ උත්තර වෙලාව ගොඩක් යනවා අපි දෙමු ඉන්න ළමයිකට කවුද කියන්නේ මම කියන්නේ හරියයි සතිද කියන්නේ කමන්නේ 16 ද සර් 16 8යි 4යි 1 ගාම 12යි අහහ එහෙම නේද එහෙම නැති වෙයි කියලා මට හිතෙනවා. අමාරු ගානක්ද? මෙතුක, වෙතුජ, විශ්ව කෝ. ඒ කස් රසිතම කියන්නම්. රසිත් කියන රසිත් කියන්න. සර් වෙතුජට ආ උත්තරේ. ආ ඉන්න රසිත් කියනවා කියලා බලමු. තල්. රසිත් अंतिम හයයි එක 13. එතකොට 19යි. එතකොට මෙතන පරතරයේ තියෙනවා සංඛ්‍යා 4ක. මේකේ එකතුව පුතේ දෙකෙන් දෙකට අඩු වෙලා තියෙන්නේ. මේක අමාරු ගාණක්. මේක ප්‍රශ්න පත්‍රයක තිබ්බේ. එකතුව දෙකෙන් දෙකට අඩු වෙලා තියෙන්නේ. 23 21 19. හිතා ගන්න බෑ මේ ගාණ. දැක්කද? මම පැහැදිලිව දාලා තියෙනවා 8යි 5යි 13යි 10යි 23යි අන්තිම එක 19 එන්නේ. එහෙනම් පුතේ පරතරයේ තිබ්බ 4ක් ඒ නිසා මැද එකට 7 දාපුවම උත්තරයක් ගැලපෙනවා. පිළිතුර දෙකෙන් දෙකට අඩු වෙලා යන්නේ. අමාරු ගහනක් ටික. හරි 17. සදි. සදි නුත් කියන්නන්ද සර්. සදි නුත් කියන්නන්ද සර්. ආ දිනුත් කියන්න දිනුත් කියන්න. 4. 4 දෙගුණය තමයි 8. හ්ම්. 5 දෙගුණය තමයි 10. ගුඩ්. ඒක ලේසි ගන්න. 12. ඒක කියන්න ඕනේ. හරි. හරි හරි කියන්න කියන්න කියන්න. संख्या සර් අපි දහමිට දෙමු දහම කියන්න පුතා සර් නමේ නැහැ 10
දහය ගහවින් 11 තියෙන නිසා 11 කපනවා 12 13 නෑ 14 15 නෑ 16 එහෙනම් කපන්නේ 11 ඉවතට ගන්න සරල රටාවක් හොඳයිද හැමි very good එහෙනම් 8 ඊට පස්සේ ඔව් 8 10 12 14 16 19 කවුද ගන්නෙ සර් සාවින්දි ගන්නද ආ සාවින්දිට දෙන්නම් 19 සාවින්දිට අනික ඔක් කරගන්න සාවින්දිට දෙන්න 30යි 22යි 25යි 20යි 18යි 15යි 10යි කියලා සංඛ්‍යා ටිකක් එතකොට මේකේ 22යි 18යි ඉවත් කරොත් අපිට අනිත් හැම සංඛ්‍යාවක් දෙන්නේ කොහේ ගුණාකාරය එතකොට සර් මම මේකට පිළිතුරු දෙන්නම්මා 22යි 18යි ඉවත් කරන්න ඕනේ කියලා හරිම ලස්සනයි ඔයාගේ ඉදිරිපත් කිරීම ඈ ලස්සනට කිව්වා very good හරි සර් රසාලි ගන්නද හරි රසාලිට දෙනවා 20 good රසාලි 20 සාවින්දියා පැහැදිලිව කිව්වා ඈ බොහොම හොඳයි Thank you, sir. Rasali, kena apa tu, sir? Sir, di luki an nama sir. Inda bete? Inda bete? Rasali, kau ini nanti demo? Ayai tu nai nama ayai. Nama ayai tu nai dahaya kene nai. Dahaya ingkaran none. Aha. Ipas dolaha. Dolari. දාසයත් අයින් කරන්න ඕනේ. හොඳයි රසාලි. ගුඩ්. හරිම හොඳයි. 10යි 16යි. ඉතින් මම කැමති දැන් ලබන සතියේ මම ගණන් ටික වැඩිපුර දෙන්නම්. අපි ගමුමම මේ සංඛ්‍යා රටා ගේන්න අපි හැම කෙනාටම අවස්ථාවක් දෙන්න බලමු. ඉතින් අපි හොඳ රටා ටිකක් කරේ පුතේ. ටිකක් මනස වේස වෙන්න හොඳයි. අද ළමයි ගොඩක් හිටියා. විශේෂත් විභාගේ ලඟ වෙනකොට මේකේ ළමයි ගොඩක් ඉන්නවා කොහොමවත්. ගොඩක් හොඳයි අපේ පරණ දරුවෝ උත්තර දුන්න අය හිටපු අය ඔක්කොමලා හොඳයි එහෙනම් තවත් අපි ලබන සතියේ සංඛ්‍යා රටා කරන්නේ ඉස්සරහට ඔයගලට ඕන ගණිත ගැටලු જાති මට දාන්න මේ ගැටලු හදන්න කියලා ඒ වගේම අපි page එකක් දීලා දෙනවා හැම ළමයටම ගැටලු page එකකට videos දානවා රචනා දානවා ගොඩක් ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් නේද හරි ඉතින් ඔයාලට දැන් අර මේ කවුද සාවින්දි ලස්සනට ඉදිරිපත් කරාන් ඒ වගේ පොඩි video එකක් එහෙම දාන්න පුළුවන් ගානක් එහෙම හදලා ඈ ඒක ඔයාලගේ ඉදිරිපත් කිරීම කරන්න කාටරි කියලා දී තවත් තේරෙනවා හරිම හොඳයි එහෙනම් දරුවනේ ලබන සතිය එන්නේ විභාග සතියක් අපේ පන්ති වල ඉන්න අයට පවත්වනවා මාසික පරීක්ෂණයකට සූදානම් වෙන්න මේ සෙනසුරාදා ඉඳන් පවත්වනවා විභාග සෙනසුරාදා ක්ලාස් එකේ ළමයින්ගේ ඉඳන් පවත්වන්නේ ඉරිදායටත් තියෙනවා ගෲප් ක්ලාස් වල අයටත් තියෙනවා නොමිලේ පවත්වන ගණිත ගැටලු පන්තියේ තවත් ලස්සන අලුත් සංඛ්‍යා රටා ගොඩක් කරගෙන ලබන සතිය සර් වෙනවා එහෙනම් දුවල පුතාල ඔක්කොටම සුබ රාත්‍රියක් අයිබෝවන් අයිබෝවන්